අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වූ වාසනාවන්ත ජයග්‍රාහී සුබම සුබ දවසක් වේවා. අද දවසේ ආශිර්වාදේ වචනය ඔබේ ජීවිතයට ඉතාමත් ලොකු ආලෝකයක් ගෙන එන්නට යනවා. ශුද්ධ බයිබලයේ යෙසායා 43 පළවෙන පදය. එම්බා යාකෝබ් නුඹ මැව්වා වූද, එම්බා ඊශ්‍රායෙල් නුඹ සෑදුවා වූද, ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. බය නොවන්න, මක් නිසාද මම නුඹ මුදා ගතිමි. නුඹේ නම කියා හඬ ගැසීමි. නුඹ මාගේය. හලලුයා. අපි ගොඩාක් සතුටු වෙනවා ඔබ මගේ කියලා යම් කෙනෙක් කියන විට. ඒ යාකොබ් මැව්වා වූ දෙවියන් වහන්සේ, ඊශ්‍රායෙල් සෑදුවා වූ තැනන් වහන්සේ, උන්වහන්සේ කියනවා නම් නුඹ මගේ කියලා කතරම් සැනසීමක්ද. උන්වහන්සේ කියනවා, බය වෙන්න එපා, මේ වෙනකොටත් මම නුඹ මුදවගෙන හමාරයි. මම නුඹව කැඳව ගත්තේ නුඹගේ නම කියලා. නුඹ මගේ. උන්වහන්සේ දහසක් අතරින් ඔබව තෝරගත්තා. මව් ගර්භයට එන්න ප්‍රථමයේ සිට නම කියලා කැඳව ගත්තා. එසේනම් උන්වහන්සේගේ සෙනග වූ අපි කතරම් වාසනාවන්තද. අද දවසෙත් උන්වහන්සේ ඔබට කතා කරනවා, ඔබට සිහි කැඳවනවා. මම නුඹව මුදවගෙන හමාරයි. එනිසා කිසිම කාරණාවක් කරනකොටගෙන නුඹ බය වෙන්නට එපා. මම නුඹව තෝරගත්තේ නුඹගේ නම කියලයි. නුඹ මගේමයි. හාලෙලූයා. ඒ තැනන් වහන්සේ මුළු ඊශ්‍රායෙලය මැව්වා වූ, සෑදුවා වූ ඒ යාකොබ්ගේ දෙවියන් වහන්සේ නුඹවත් මාවත් මගේ කියලා තෝරගන්නකොට අපි කොතරම් ජයග්‍රාහකයන්ද. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබ සමග වේවා. අද දවසෙත් ඔබ කිසිදු දෙයකට කලබල නොවි සිහිරුවෙන් ඉදිරියට යන්ට. උන්වහන්සේ නුඹව මුදවගෙන හමාරයි. නුඹ ඉදිරියේ තියෙන සියලු රළු තැන් සමතලා කරමින් උන්වහන්සේ අද දවසෙත් ඔබව ජයග්‍රාහීව ගෙනියන සේක. හාලෙලූයා. පියාණනි, මේ සියලු දරුවන් ඔබ වහන්සේගෙම ඒ ශුද්ධ දෑතට බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.